රජයේ පෝර සමාගම වන ස්ටේට් පර්ටිලයිස කම්පනි ලිමිටඩ් මගින් කිලෝගෑම් 50ක රසායනික පෝර මිටියක් රුපියල් 4000ක සානයක් සහිතව තේවගකරුවන්ට ලබාදීමට පුරුෂකර්ම වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය අමරවීර මැත්තුබා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අඩුමැතිය ලබා දුන්නා. 2024-25 මහකන්නේදී කුමරු ඉඩම්වල වගා කරනු ලබන සහ අනිකුත් ක්ෂේත්‍ර භෝග සඳහා ගොවින් වෙත පෝර සානාධාරයක් ලබා දෙනවා. හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් හෙක්ටයාර දෙකට රුපියල් 30,000ක පෝර සානාධාරයක් ගොවින්ට ලැබෙනවා. ලබන මාසේ පළවෙනි දින සිට ආරම්භක මාස 6 කාලය සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30කට වලංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education රටවල් 35ක සංචාරකයන්ට මාස 6ක් යනතෙක් ගාස්තු රහිත වීසා ලබා ගන්න පුළුවන්. රජයේ අරමුණ තමයි ලංකාවත් වීසා රහිත රට බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. ධීවරයන් භාවිත කරන ඩීසල් සඳහා සානාධාරයක් ලබා දීමට තීරණය කළා. මාස 6ක කාල සීමාව සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයක්කට රුපියල් 25 බැගින් සහ භූමිතෙල් ඉන්ධන වශයෙන් භාවිත කරන ධීවරයන්ට දිනකට භූමිතෙල් ලීටර 15 බැගින් මාසකට උපරිම දින 25ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25 බැගින් දීමනාවක් ලබා දීම පිණිස ජනාධිපතිතුමා ධීවර අමාත්‍යතුමා සමගව ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.